සාදරයෙන් පිළිගන්නවා අදත් ඔලොන් ග්‍රිප් එකේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්නේ network protocol එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් network protocol එක කියන්නේ ඇත්තම කිව්වොත් නීති සමුදායක්. ඒ නීති ටිකට අනුව අපි වැඩ කරොත් තමයි මේ network එකත් එක්ක නැත්නම් අපි set කළා තියෙන network එකත් එක්ක අපිට හරියට වැඩ කරන්න පුළුවන්. ඇත්තටම protocol එක කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඉතින්නම් මගේ යාළුවෙක් ඉන්නවා यार तमिल विराई पुलवा इगे मैं इंग्लिश पुलवा इवागे मट सिंह विराई पुलवा इवागे मट इंग्लिश पुलवा हे भाई इतना मम्म यार सिंह मुखर की बोत यार तेरना इवागे मैं तमिल वाली मट मुखर की बोत अटेक तेरे हे भाई अभी तिना इंग्लिश वाली सन्नी तेने को एक अभी तिना तेरना अन्वागे दिए प्रोटोकॉल लिया අපි එකිනෙකා සංවේදනය කරන්න ගන්න දෙයක් වගේ දෙයක් තමයි මේ ප්‍රොටෝකෝල් දෙයක් කියන්නේ. ඉතින් අපි මේ විදිහට ගත්තොත් කම්පියුටර් තුනක් තියෙනවා. ඒ කිය කම්පියුටර් එකක් තියෙනවා ඒ කිය. කම්පියුටර් දෙකක් තියෙනවා මම ඒ දෙකම BB කියන්න. එක B කම්පියුටර් එක ඒ දෙයාගේ නීති සමුදායට නැත්තම් අපි වෙන ප්‍රොටෝකෝල් එක හරියට වැඩ කරන්නේ නැහැ. ඒකේ ප්‍රොටෝකෝල් එක. හැබැයි අනිත් කම්පියුටරේ හරියට ඒ ප්‍රොටෝකෝල් දෙකත් එක්ක වැඩ කරනවා. ඇත්තයි සීච සමුදායත් එක්ක. ඉතින් මෙතකොට අර අපිට එනවා network corrupted කියලා. ඉතින් අනිත් B කම්පියුටරේ හරියට වැඩ ගන්න හින්දා එයාට හරියට මේ අදාළ ෆයිල් එක මේ network එක හරහා ලැබෙනවා. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි ප්‍රොටෝකෝල් එකක් කියන්නේ. ඉතින් තුවත් අද වෙද්දී අලු තාක්ෂණයත් එක්ක ප්‍රොටෝකෝල් එකක් වැඩ කරද්දී අපි ඩේටා යවන්නේ පැකේජස් විදියට. ඉතින් මේ ප්‍රොටෝකෝල් එකට අනුව ඒ පැකේජස් අපි ෆයිල් වලට හදා ගන්නවා. ඊට පස්සේ ඒ ෆයිල් ටික තමයි අපි අර අනිත් කම්පියුටරට යවන්නේ. ඒ කම්පියුටරින් ඊට පස්සේ ඒ පැකේජ් එක හදාගෙන එයා රීඩ් කරනවා. ඉතින් ඔවගේ දෙයක් තමයි වෙන්නේ මෙතනදී. ඉතින් network protocols අපිට පුළුවන් wireless protocols internet protocols network routing protocols කියලා අපිට බෙදන්න. ඉතින් මේ වගේ protocol වර්ග ගොඩාක් තියෙනවා TCP UDP HTTP FTP app තරම් browser එකත් එක්ක අපි වැඩ කරන්නේ. ඒ වගේ ARP ICMP වගේ ප්‍රොටෝකෝල් වැඩ කරන්නේ network card එකත් ICMP. මේ wireless network protocol ගත්තාම Wi-Fi, Bluetooth, LTE කියන network වර්ග අපි වැඩ කරන්නේ මේ wireless network protocol app එක්ක. ඉතින් network routing protocol එක කියන්නේ ඇත්තම කිව්වොත් අපි මොකක් හරි ෆයිල් එකක් download කරනවා නම් එයාට යන්න පුළුවන් ලේසි මාර්ගය තෝරගන්න. අන්න ඒක තමයි network routing protocol එක කියන්නේ. එහෙනම් මම හිතනවා ඕගොල්ලන්ට අයිඩියාක් ලැබෙන්නේ නැති ප්‍රොටෝකෝල් එක කියන්නේ මොකද්ද, මේ ප්‍රොටෝකෝල් එක වැඩ කරන්නේ කොහොමද කියලා. එහෙනම් අද අපි සමු ගන්න යන්නේ වැඩේ හොඳනම් ඔබ channel එකට set කර subscribe කරන්න. channel එක හොඳයි කියලා හිතනවා නම් ඔබේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. දිගටම අපිත් එකතු වෙලා ඉන්න. ඉදිරියටත් මේ වගේ විවිධාකාරයේ देवल कथा करना आई थी वीडियो की हम तेक्